පුද්ගලික මනෝපයන් සම්බන්ධයෙන් මිනිස්සුන් බොහෝ විට විවිධ අදහස් දරනවා. මේට හේතුව තමයි කෙනෙකුට ලස්සනයි කියලා පෙනෙන දේ තවත් කෙනෙකුට අවලස්සන වෙන්න පුළුවන්. අද අපි මේ වීඩියෝවෙන් කියන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන. මේක ලෝක ප්‍රසිද්ධ සිදුවීමක් කියලා කිව්වත් හරියටම හරි. මේට වසර කිහිපයකට පෙර රුසියානු යුවළක් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍යවල බෙදාගත්තා. අනපේක්ෂිත හේතුන් මත මෙම ඡායාරූපය මනාලියේ මනාලියට වඩා විශාල නිසා සමහර අයට මනාලියේගේ පෙනුම විහිළුවක් වුණා. මේ නිසා අන්තර්ජාලයේ ඕන්ගෙන නොයෙකුත් අයහපත් අදහස් සහ විහිළු තහළු ඇති වුණා. අවාසනාවට ඇයගේ බොහෝ සිත් රිදවන අදහස් එහිදී තිබුණා. සමහර වැරදියට උපකල්පනය කළේ මනාලිය එම කාන්තාව ධනවත් විය හැකි නිසා පමණක් විවාහ කරගන්නා බවයි. නමුත් ඒ සත්‍යයක් නොවේ. ඇය තරබාරු මහත පෙනුමෙන් තරමක් අඩු තරුණියක් වුණත් ඔහු ඇයට බොහෝසේ ප්‍රේම කළා. ඒ නිසාවෙන්මයි ඔහු ඇයව විවාහ කරගන්නේ. එදින ඇයට එල්ල වුණු මේ විහිළු තහළු නිසා ඇය මුළු මංගල රාත්‍රියේම හැඬු කඳුලින් කාලය ගත කර බව තමයි දැනගන්නට ලැබුණේ. මේ නිසාම ඔවුන් එතෙන් පටන් සමාජ මාධ්‍යවලින් ඉවත් වුණු බවත් දැනගන්න ලැබෙනවා. කෙසේ වෙතත් මේ විහිළු තහළු ඇයගේ ජීවිතයට බොහෝ බලපෑම් සිදු කර බව තමයි දැනගන්න ලැබුණේ. මෑයගේ ආදරණීය සැමියා නිරන්තරයෙන්ම ඇයව දිරිමත් කර තිබුණේ මම ඔබට ප්‍රේම කරන්නේ ඔබේ රූපයට නොව ඔබේ හදවතට බව පවසමි. ඇයට ලෝ මේ අපහාස ප්‍රහාරයෙන් ඇය තැලේ පොඩි වී ගියා. වද හිංසාව අවසන් කිරීමට ඇයට කල හැකි දෙයක් තිබුණාද කියලා ඇය නිරන්තරයෙන්ම හිතුවා. ඇය වෙනස් වෙන්න තීරණය කළා. තරමක් දුරට එය අමතක වෙන මොහොතේ ඉවසා දරාගෙන ඉඳලා ඇය තමන්ගේ පෙනුම වෙනස් කරගන්න උපරිම උත්සාහයක යෙදුණා. තම බිරිඳට ආදරය කරන්නේ අන් කිසිවක් නොසලකා කියලා ඔහු නිරන්තරයෙන්ම ඇයට කියා සිටියා. මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වුණේ මීට වසර 6කට පමණ පෙර. පොදුමයට කරුණ නම් මෙම ඡායාරූපය තවමත් සමාජ මාධ්‍ය තුල හොමාරු කරගන්නා මිනිසුන් තවමත් පහත් අදහස් දක්වනවා. කෙසේ වෙතත් මෑතකදී ඡායාරූප ශිල්පියෙක් මේ ඡායාරූප දැකලා මොවුන් තවමත් එකට සිටී දැයි සොයා බැලීමට තීරණය කරනවා. අවසානයේදී ඔහු කෙසේ හෝ ඔවුන්ගේ නිවස සොයාගෙන යනවා. ඒ සොයා යන මොහොතේදී ඔහු දොරට තට්ටු කරලා ඒ ගෙදර උදවියට කතා කරනවා. ඒ ගෙදරදී සොන්දර කාන්තාවක් දොර විවර කරගෙන එනවා. ඒ මොහොතේදී ඔහු අහනවා මේ ගෙදර ඉඳපු මේ තරුණිය කොහෙද ඉන්නේ කියලා ඡායාරූප පෙන්නලා. එවිට ඒ තරුණිය කියනවා ඒ මම තමයි කියලා. ඉතින් ඡායාරූප ශිල්පිය පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. ඒ ඡායාරූපේ ඉන්න තරුණියයි වර්තමානයේ ඇය ඉන්න ආකාරයේ දැකලා. මොකද ඇය සියලු දෙනාගේම විහිළු තහලුවට ලක් වෙලා සිටපු නිසා ඇය නොසිතූ විරු අයුරින් අවුරුදු 6ක් ඇතුළතදී ඇගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නවා. ඇය ජිම් එකට ගියා. ඇය වෙනද වගේ නිරන්තරයෙන්ම ආහාර ගත්තේ නැහැ. රසවත් වගේම ගුණදායක විදියට උයන්න පිහ පුරුදු වුණා. ඇයගේ හිස්ස කෙස්ස හා වේශ නිරූපණ ශිල්ප ක්‍රම වෙනස් කළා. ඇගේ නියපොතු සකස් කර ලස්සන විලාසිතාමය ඇඳුම් සඳහා ඇය ආයෝජනය කළා. වසර දෙකක කාලය තුළ ඇය නිරන්තරයෙන් දකින මිනිසුන් හැර අන් කිසිවෙකුට හඳුනාගත නොහැකි වුණා. ඇගේ ආදරණීය සැමියා වෙනදා මෙන් ඇය සමග ආතරෙන් බැඳී සිටියා. ඇගේ මානසික පෙනුම වෙනස් වූ නිසා නොවේ ඒ ඇය චින්තනයෙන් හා අවබෝධයෙන් වඩාත් වැඩි දියුණු වූ නිසා. අද ඔබ ඒව හඳුනාගන්නේ නැති තරම් ඇය බොහෝ බර අඩු කරගෙන තියෙනවා. ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. බොහෝ දිනකට තම ජීවිතයේ මෙතරම් විශාල පරිවර්තනයක් සිදු වූ බව පවසන්න බෑ. එවැනි දෙයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඇදහිය නොහැකි තරම් කැපවීමක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් ඇයගේ වර්තමාන තත්ත්වය වෙනුවෙන් ඔහු බොහෝ කැපකිරීම සිදු කර තිබුණා. ඇය ශරීරයේ මේදිවත් කිරීමට සැත්කම් කිහිපයක්ම සිදු කර තිබුණා. ඒ වෙනුවෙන් ඔහු ඇය සමග නිතරම කාලය ගත කරලා තිබුණා. ඉතින් මේ වෙනස කිරීමට ඇයව පෙළඹුවේ කුමක්දයි කියන්න ඇත්තටම දන්නේ නැහැ. සමහරු නම් මේ කතාවෙදිත් කියලා තිබුණේ ඇගේ සැමියා ඇයට ආදරය කළත් ඒ සමාජ මාධ්‍යවලින් එල්ල වූ පීඩනය නිසා විය හැකි බවයි. ඇයට විවිධ විහිළු කරද්දී ඇගේ සැමියා ඇයට වෙනස් වෙන්නට කෙදිනකවත් බල කරලා තිබුණේ නැහැ. ඇය එලෙස වෙනස් වෙද්දී දැන් ඇයගෙන කොමක් හැඟෙනවාද කියා එදින මාධ්‍යවේදියා කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ
මායගේ හදවතට අවංකවම ප්‍රේම කළෙමි. එදා වගේම මම අද තෑයට ආදරේ. මායගේ රූපයට කිසිදා ප්‍රේම නොකළෙමි. රූපයට බොහෝ දෙනා ප්‍රේම කරද්දී ඔහු සැබවින්ම ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස ඇයගේ ගති පැවතුම් වලට හා ඇයගේ හදවතට පමණක් ඔහු ආදරය කරලා තිබුණා. ඔවුන් දෙදෙනා කොයිතරම් මාදරයෙන් විවාහ වුණත් සමාජ මාධ්‍යෙන් මිනිසුන්ගේ එල්ලවුණු විහිළු නිසා ඔවුන්ගේ මංගල රාත්‍රිය සහ මාස ගණනාවක් යන තෙක්ම ඇය කඳුලින් කාලය ගත කර බව තමයි ඇගේ ආදරණීය සැමිය පවසලා තිබුණේ. කෙනෙකුට ලස්සන දේ කෙනෙකුට අවලස්සන වෙන්න පුළුවන්. ඒ ඒ කෙනාගේ තෝරා ගැනීම වෙනස්. නමුත් කෙනෙකුගේ රූපයට විහිළු තහළු කරන්න පෙර සිය දහස් සතාවක් සිතන්න ඕන. මොකද ඒ කෙනාට ඒක මොන ආකාරයෙන් බලපායිද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් ඒ බලපෑම් සියල්ලම ඇගේ ජීවිතයේ යහපත් හැරුම් ලක්ෂයක් කරා ඇයගෙන ගොස්. අද ඇය සුන්දර ස්වරූපී තරුණියක්. ඒ දින ඇයගේ විවාහ ඡායාරූපය දෙස බලා අද ඇය දෙස බලනා කෙනෙකුට සැබවින්ම මේ සිටින්නේ ඇයදයි කියා සිතා ගැනීමටවත් නොහැකි තරමට ඇය දැන් වෙනස් වෙලා. ඉතින් ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. කෙනෙකුට හොඳ දේ කෙනෙකුට නරක වෙනවා සේම කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට අවලස්සන වෙන්න පුළුවන්. ඉතින් ජීවිතය කියන්නේ බොහෝ හැලහැප්පීම් මැද ගලාගෙන යන ගමනක්. ඉතින් මේ වීඩියෝවෙන් ඔයාලයක් දැනගත්තා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ටුවක් එක් කරන්න අමතක කරන්න එපා.